The Leader TV Adha Gossip Picker Sara Janadhipati Lanu Denna Gihin Kanda Haraha Enagani February 14 E Kiyanne Iye Cabinet Rasimedi Police Emathi Sarath Weerasekara Janadhipati Tumata Lanuwak Denna Gihin Honda Hati Ahagena Kiyala Aranchi Aanduwema Etto Kiyana Vidiyata Kathawa Ketiyen Kiwwoth Mehemai Sarath Emathi Tuma Cabinet Ekata Apuru Yojanawak Genath අලුත් පනතක් ගෙනත් වැඩ වර්ජන මර්ධනය කරමු කියලා ඒක කියලා කට ගන්න ලැබුණේ නැතිලු මේ සරත් තමුසෙනන් ඕව කියයි මට තමයි අන්තිමට ඔය සේරටම කර ගන්න වෙන්නේ අන්තිමට මට කිසිම රටකට යන්න බැරි වෙයි ජනාධිපතිතුමා කියාගෙන කියාගෙන ගියාලු සරත් ඇමතිතුමා වාඩි වුණා නෙමෙයිලු එක පාරටම පුටුවේ ඉඳුණාලු ඒ කතාව ඇත්තනම් ජනාධිපතිතුමාට දැන් ඔය ඇමතිවරු දෙන ලනුගෙන මීටර් වෙලා වගේ සමහර විට අර ඇමරිකාවේ ඉන්න මනෝජ් පුතා ඕව ගැන කියනවත් ඇතිනේ පවුලේ අයිය මලවලයි ඥාති පුත්තු සෙට් එකයි සමහර මැති ඇමතිවරුයි පවු ගිය අවුරුදු දෙකේම ජනාධිපතිතුමාට දෙන තරමක් දුන්නේ දිරච්ච ලනු ලනු කිව්වට දිරව ගන්න බැරි නැව් කඹ ඒ අස්සේ බිස්නස් ඩීල් කාරයෝ දෙතුන් දෙනෙකුත් දැන් මැදට පැනලා ජනාධිපතිතුමාගේ නම විකුණ විකුණ හිටු කියලා බිස්නස් ඩීල් දානවා කියලා තමයි ආරංචි සමහරු ජනාධිපතිතුමාගෙන් ලකුණු ගන්න කියලා ගූ සයිස් එකේ වැඩවලටත් බැහැලා ඊයේ වැලන්ටයින් දවස පටන් ගත්තේ මාධ්‍යවේදී චමුදිතගේ ගෙදරට ඇටැක් එකක් දීලා මීට ඉස්සෙල්ලා අනුර කුමාර දිසානායකගේ වාහනයට බිත්තර ගැහුවා ඒ ගහපු දෙන්න අතේ මාට්ටු වෙලත් කිසිම පරීක්ෂණයක් නැහැ නිදොස් කොට නිදහස් කරලා යවලා චමුදිතගේ ගෙදරට ගහපු මැරයොත් අල්ලන්න බැරි වෙන සයිස් එකක් තමයි තියෙනවයි කියන්නේ හේතුව පැහැදිලිනේ මේ දවස්වල ඔය අලුත් ටෙන්ඩර් වලට බැලලා ඉන්න මාෆියා කාරයෙක් එහෙම ජනාධිපතිතුමාගේ ලකුණු දාගන්න මේ කුප්ප වැඩේ කළා වෙන්නත් බැරි නෑ එහෙම කියන්නේ අපි නෙමෙයි ආණ්ඩුවේම මැටි ඇමතිවරු එහෙම නැතුව චමුදිතගේ වෙනින් තරහ කාරයෙක් ඔය වැඩේ කළත් පොලිසියට අදහෙට ඔය මැරයෝ අත්තඩංගුවට ගන්න බැරි වුණොත් ඒකේ නරක නාමෙත් පැටවෙන්නේ ජනාධිපතිතුමා පිටට මේ වෙන දේවල් ගැන ආණ්ඩුවේ හුඟ දෙනෙක් ඉන්නේ හිතේ අමාරුවෙන් ඔය තැන් තැන්වල කසුකුසු ගෑවට ප්‍රසිද්ධියේ කතා කරන්න බයයි සුසිල්ට වෙච්ච වැඩේ වේවි කියලා ඒ මොනවා වුණත් කොළඹ නගර සභාවේ පොහොට්ටු පක්ෂ මන්ත්‍රීවරියක් වෙච්ච ෂර්මිලා ගෝනවිල චමුදිතගේ සිද්ධිය ගැන අපූරු සටහනක් පළ කරලා තියෙනවා චමුදිත සමර වික්‍රම මෙතෙක් කාලයක් පුරාවට තමන්ට ආවේනික වූ මාධ්‍ය රටාවක් භාවිතා කරමින් නොයෙකුත් අක්‍රමිකතා දූෂණ හෝ සමාජයේ අවධානය යොමු වූ දේ පිළිබඳව කතා බහ කරන බව අපි කවුරුත් දන්න කරුණක් ශර්මිලා ගෝනවල කියනවා චමුදිතගේ නිවසට එල්ල වූ මර ප්‍රහාරය හරහා පැහැදිලි වුණේ අපේ සමාජයේ ඇතැම් අයට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තවමත් තේරුම් ගැනීමට නොහැකි වී ඇති බව කියලා චමුදිතට මර ප්‍රහාරය එල්ල කිරීමට ගිය සිව් දෙනා අතර චමුදිතගේ තරහකාරයෙක් ඉන්න විදියක් නැහැ කියන ශර්මිලා කියන්නේ මේ අය කුලී හේවායන් විය යුතුයි කියලා අප සමාජයේ කුලියට අසුචි ගහන පිරිහුණු පන්තියක් සිටින බව මෙම සිද්ධියෙන් පැහැදිලි වුණා කියලත් පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරිය කියනවා මෙම ප්‍රහාරය කළේ යම්කිසි බලයක් ඇති අයෙක් යම් බලයක් ලබා ගන්න උත්සාහ දරන අයෙක් මේ පිටුපස ඉන්න පුළුවන් මන්ත්‍රීවරිය කියනවා ඒ වගේම තමයි පිස්තෝල ගල්හා අසූචි අතට දීලා කුලී හේවායන් යොදවන්නේ චමුදිත රටට හෙලිකල කරුණු හමුවේ නිර්වත්තු අය කියලත් ශර්මිලා කියනවා මන්ත්‍රීතුමිය එහෙම කිව්වට සමහර වෙලාවට චමුදිතගේ ගෙදරට ගැහුවේ මේ දවස්වල ජනාධිපතිතුමාට කිට්ටු වෙලා ඉන්න ජනාධිපතිතුමාගේ ලකුණු දාගන්න හදන බිස්නස් ඩීලර් කෙනෙක් වෙන්නත් පුළුවන් මතකදර රජ්ජුරුව කෙනෙක් ළඟ හිටපු වඳුරෙක් රජ්ජුරුවන්ගේ ඔළු ගෙඩිය දෙපළු කරපු කතාව එක රටක හිටපු රජෙකු ළඟ හිටියා හිතවත් වඳුරෙක් දවසක් රජතුමා නිදාගෙන ඉන්නකොට පපුව මතට නිලමැස්සෙක් ලෑන් කළා රජතුමාගේ කඩුව අතට ගත්ත වඳුරා පපුව මත සිටි නිලමැස්සාට කෙටුවා හිතවත්කම පෙන්වන්න
රජතුමා දෙපළ වුණා. නිලමැස්ස අහසට නැගලා ඊළඟට ලෑන්ඩ් කරන්න අසුචි ගොඩක් සොයමින් පියාඹලා ගියා. මේ වගේ මෝඩ වඳුරන් කීප දෙනෙක්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ලං වෙලා ඉන්න බව තමයි ආණ්ඩුවේ මැති ඇමතිවරුණන් කියන්නේ. ඒ මෝඩ වඳුර මොනවා කළත් මේවට වග කියන්න වෙන්නේ නම් ජනාධිපතිතුමාටම තමයි. චමුදිතගේ කතාව එහෙම යද්දී එදාම පොලිසියෙන් අර ශහන් මාලක ගමගේ ඇරෙස්ට් කරලා පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕන අය ඇල්ලිල්ල පැත්තකට තියලා ඒ ගැන කතා කරපු මාලකව ඇරෙස්ට් කරලා මොන වීලුවක්ද මේ රටේ විතරක් නෙමෙයි ලෝකෙ වටේම ඉන්න කතෝලික ප්‍රජාව මේ ගැන අවුලෙන් ඉන්නේ ඇත්තටම වෙලාවකට හිතනවා මේ පොලිසියේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්නේ ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණකාරයෝද කියලා මොකද මේ හෙට අනිද්දා ජිනීවා මානව හිමිකම් සමුළුව තියන්න තියෙද්දී ආණ්ඩුව අමාරු දාන්න මේ වගේ වැඩ කරන්නේ කුමන්ත්‍රණකාරයෝ මිසක් වෙනින් කවුද ඔයාලා මොකද මේව ගැන හිතන්නේ ඔයාලගේ අදහසුත් කමෙන්ට් කරන්න සිද්ධ වෙන දේවල් පේනවනේ ඒ නිසා වෙනදාටත් වඩා මීටරෙන් ඉන්න